දූෂණය වංචාව නාස්ති ආක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 513 වැනි ටෙලිවැකිය. අප ලියමින් ඉන්නේ විශේෂ විගණන වාර්තාව ගැන නේද? මේ විශේෂ විගණන වාර්තාව ශ්‍රී ලංකා රේගුව ගැන තමයි හොයලා තියෙන්නේ. හරිය? රේගුව තම තමන්ටම බෙදා ගන්න විදිය හරි අපූර්වට මේ විගණනෙන් එළි වෙනවා. හොඳේ. දැන් ඔබ දන්නවා තෑගි අරමුදලට රුපියල් කෝටි 2422ක් ඒ උන්දලම ගෙවාගෙන තියෙනවා කියලා නේද? ඒ කියන්නේ රේගු නිලධාරින්ට තෑගි ලෙස රුපියල් කෝටි 2422ක් ඒගොල්ලෝ ගෙවාගෙන. හරි. එතකොට රජයේ අරමුදලට ගිහිලා තියෙන්නේ කීයද? රුපියල් කෝටි 1453යි. හරිනේ. දැන් ඕක පැහැදිලිනේ නේද? ඒ වගේමයි විමර්ශන කළත් නැතත්. හරිද? හොරකම් අල්ලන්න එකතු වුණත් නැතත් තෑගිනම් ලැබෙනවා. ඒක මරු රස්සාවක්. හොඳේ. ඒ තෑගි බෙදාගන්නෙත් එයාලට අවශ්‍ය විදිහට. එහෙම නැතුව මේ අනුමැතියක් ඇතිව නෙවෙයි. හොඳේ. දැන් සාමාන්‍යයෙන් රේගු ආඥාපනත අනුව මේ අරමුදලට එකතු වෙන, ඒ කියන්නේ තෑගි අරමුදලට එකතු වෙන මුදල් විමර්ශනයේට අදාළ නිලධාරීන් හා ඔත්තුව සපයන්නන් අතර බෙදා දෙන්න ඕනේ. ඒ මුදල් ඇමති විසින් අනුමත කළ යෝජනා ක්‍රමයකට අනුව. හොඳේ. නමුත් මේ රුපියල් කෝටි 2422ම බෙදා දීලා තියෙන්නේ රේගු දෙපාර්තමේන්තුව තම අභිමතය පරිදි සකස් කළ අභ්‍යන්තර නියෝග මත. හොඳේ. වැඩේ කියන්නේ 1988 ඉඳලම මේ තෑගි මුදල් ගෙවලා තියෙන්නේ මේ විදිහට. හොඳේ. 1988 ඉඳලම රජයන් මේ ක්‍රමය අනුමත කළා නම් එදා සිට සියලුම රජයන් මේ ක්‍රමය දැක්ක නොදැක්කසේ හිටියා නම් ඇත්තටම වරද රේගු අත විතරක් නෙවෙයි. යන්නේ කොහෙද? මල්ලේ පොල් ජාතියේ රජයන් මේකට වග කියන්න ඕනේ. හොඳේ. උන් හොරා කෑවට කමක් නැහැ. අපේ ගාන අපට ලැබෙනවා නම් වැනි තුට්ටු දෙකේ රජයන් සහ ඇමතිලා තමයි ඇත්තටම මේ රටට මේ කල උදා කළේ. නිලධාරීන් දන්නවා ඇමතිලාගෙන් ලැබෙන හොර ඕඩර්. හොඳේ. අරයව යවන්න. මේ කන්ටේනර් නිදහස් කරන්න. අර වයින් ස්ප්‍රීට් වලට බදු ගහන්න එපා. මැති ඇමත්තන්ලගේ ඔය ඉල්ලීම් හොඳටම ඉෂ්ට කරන ගමන් තමන්ටත් කරගන්න තමයි රේගුව පුරුදෙලා ඉඳලා තියෙන්නේ නේද? ඒකනේ අර මේ ගුරා හිටගෙන කරනකොට ගෝලියෝ දුවදුව කරනවා කියලා කියන්නේ නේද? දැන් බලමු අපි ඊළඟ ගේම නේද? ඊළඟට මේ විගණන වාර්තාවෙන් තවත් අපූරු හෙළිදරව්වක් කරනවා. ඔය දඩ මුදල් පැනවුවාට පසු ඒ මුදල් වැඩි කියලා හිතලා ඕනි නම් අඩු කරන්න රේගුට පුළුවන්. මතකදර සබ්‍රිගේ රත්රන් වලට ගහපු දඩේ ආන් ඒ වගේ. හොඳේ. හැබැයි ඇමතිට කියන්න ඕනෙලු. ඒ කියන්නේ මේ හවුලේ කන්න ක්‍රමයක් තමයි එතනත් හදලා තියෙන්නේ නේද? මොකද ඇමතිතුමාට කිව්වම උන් දකියයිද නෑ ඕක මදි තව ගහමු කියලා නේද? ආන් ඒක නිසා තමයි ක්‍රම හදන් තියෙන්නේ. කමක් නෑ කියමුකෝ. දැන් ඇමති දන්නේ නැතුවලු. ඇමති දන්නේ නැහැලු. 2017 සිට 2023 දක්වා එහෙම දඩ මුදල් අඩු කරලා තියෙන්නේ. හරිද? දන්නවද ගාන කීයද කියලා? එහෙනම් අහගන්න. ගෙවුණු වසර 6 තුල පමණක්. හරිද? ගෙවුණු වසර 6 තුල පමණක්. හොඳේ. දණ්ඩණය ලිහිල් කරලා, ඒ කියන්නේ නියම දඩ මුදල ගහලා ඒකෙන් අඩු කරලා රජයට දීලා තියෙන්නේ කීයද දන්නවද? රුපියල් කෝටි 14යි. දණ්ඩණය ලිහිල් කළා අර හොර ව්‍යාපාරිකින්ට දඩ මුදල අඩු කරලා දීපු සහනය දන්නවද? රුපියල් කෝටි 214යි. ආණ්ඩුවට 14ක් දෙනවා. අර හොර ව්‍යාපාරිකින්ටම සහන දෙනවා කෝටි 214ක. මොන ආදරයක්ද නේ දප්පා? මැද පෙරදිග දුක් විඳලා එන කාන්තාවගේ බෑග් එකේ තියෙන පළතුරු ටික කුණු බක්කියට දාන්න තරම් නීතිගරුක විදුලි ඉස්ත්‍රික්කයක් දැක්කොත් දඩ ගහන මේ අය හොර දූෂිත ව්‍යාපාරිකින්ට දඩ මුදල් අඩු කිරීමට දක්වලා තින්නේ මාර ආදරයක් නේද? ඒ වගේමයි මේක අහලා හાર્ට් ඇටැක් එහෙම ඔව් හෘදයාබාධ එහෙම හදාගන්න එපා. හරිය. එනිසා වැඩි හිතන්නේ නැතුව අහගෙන ඉන්න. හොඳේ. 2016 ඉඳලා 2023 දක්වා තෑගි අරමුදලෙන් ඒකෙන් තෑගි ලැබුණු නිලධාරීන් 100 දෙනෙක් ඉන්නවලු. හරිද? අවුරුදු 6ක් තුල රුපියල් කෝටි 600ක් මේ 100 දෙනා තෑගි වලට බෙදාගෙන මාරයි නේද? එක් නිලධාරියෙක් ඉන්නවලු 2016 දී එයිට රුපියල් කෝටි 2.7යි. 2018 දී එයිටම රුපියල් කෝටි 4.7යි. 2021 දී මේ උන්දටම රුපියල් කෝටි 12.5ක් තෑගි ලබාගෙන තිනවලු. මාරයි නේද? ඇත්තටම මේ රේගු විගණන වාර්තාව ගැන තව ලියන්න ගියොත් රේගුවේ රස්සාවකට යන්න මොන සෙල්ලමක් හරි දාලා
හිද්දෙනවා අප්පා. ඔව් ආ ඒ නිසා මේ රේගු වාර්තාව බහලනවා අදට. හොඳේ මෙහෙම ප්‍රශ්නකුත් එනවා ඔළුවට. මැති ඇමත් ඇන්ලා උන්දලා ඒ රස්සාව දාලා රේගුවේ රස්සාවකට යයිද කියලත් සැක හිතෙනවා නේද?